අපගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන දුටුගැමුණ රජුගේ පියාණන් ලෙස සැලකෙන කාවන්තිස්ස රජු ගැන. කාවන්තිස්ස රජු යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුර රජකම් කළ ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙක්. ඔහු කාකවන්තිස්ස ලෙස ද හඳුන්වනවා. කාවන්තිස්ස රජු දේවානම් පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු මහානාග රජුගේ මුණුබුරකු සහ සිංහලේ මහරජුසේ සැලකෙන දුටුගැමුණු රජුගේ පියාණන් වෙනවා. කාවන්තිස්ස රජතුමන් හට පළමු වියයන් දීග බයනම් පුතෙකුද විහාර මහදේවියට දාව දරුවන් දෙදෙනෙක්ද සිටී බව පැවසේ. ඒ දුටුගැමුණු හා තිස්සයි කාවන්තිස්ස රජ ලංකාවේ රුහුණු ප්‍රදේශයේ පාලනය කරන සමයේ අනුරාධපුර රජකල ද්‍රවිඩ පාලකයෙකු එලාර හිටියා. එලාර පරාජය සඳහා මුල් අඩිතාලම කාවන්තිස්ස රජු විසින් සකසුවලු. නමුත් මහා වංශය තුල කාවන්තිස්ස රජු පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වුවා. කාවන්තිස්ස රජතුමා මාගම රජ ලෙස ද හඳුන්වනවා. කාවන්තිස්ස රජුගේ පාලන සමය කිසුපූර්ව 205-161 අතර. ඉතින් යනුවෙනි මෙවැනි වැදගත් වීඩියෝ නරඹන්න අපගේ නාලිකාව සමග දිගටම රැඳී සිටින්න subscribe කරන්න. නැවතත් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.